අපේ ත්‍රිවිධ හමුදාව මේ අවුරුදු 30ක යුද්ධය පැවතුණු කාලේ කොයිතරම්නම් ජීවිත හානි වුණාද? අපේ හමුදාවට අසාධාරණකම් වුණේ නැද්ද? එතකොට මේ ආබාධයට ලක්වෙච්ච ආබාධිත රණවිරුවන්ගේ දීමනා කපා හරින ගමන් LTD කාර්යයන්ට වන්දි දෙන්න මේ කට්ටිය කතා කරනවා. මොකද්ද මේකේ හේතුව? මේකට තියෙන ප්‍රධානම හේතුව තමයි මේ රජයේ ඉන්න මේ බලයේ ඉන්න මේ රජයට මේ ඉන්න අයටත් අවශ්‍ය වෙලා තියෙනවා 2020දී මේ එන මහා මැතිවරණයේ පිළිබඳව කටයුතු කිරීමේදී මහා බයක් මේ රජයේ මේ මේ පවතින රජයේ බයක් තියෙනවා. ඒ වගේම එන්නේ ඉන්නේ උන්ටත් ඒ බය තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නඩයටත් ඒ වගේම පාලන ත්‍රන්තයටත් මේ දෙපැත්තටම බය තියෙනවා 2020 බලයට එීමේදී. ඒ නිසා සුළු ජාතීන් සතුටු කිරීමේ වැඩපිළිවෙලේ එක්තරා කුමන්ත්‍රණයක් තමයි LTT සමාජිකයන්ට වන්දි ලබා දෙන පනත සම්මත කරගන්න උත්සාහ ගන්න එක. විලි ලැජ්ජාවක් නැතුව ජාතිකත්වය පොරවගෙන රට ගැන ජාතිය ගැන ආගම ගැන කතා කරන ඒකාබද්ධ විපක්ෂයේ ඔය ඉන්න සෙට් එක අනිවාර්යයෙන්ම අත උස්සනවා. මේකට අනිවාර්යයෙන්ම මේ පනත සම්මත කරගන්න අත උස්සනවා. ඇයි? උනුත් බයේ ඉන්නේ සුළු ජාතීන්ගේ ඡන්ද තමන්ට නැති වෙයි කියලා. සුළු ජාතීන්ගේ ඡන්ද තමන්ට නැති වෙයි කියලා. ඒක රැකගන්න තමයි මේ බලයේ ඉන්න අයත් බලයට එන්න ඉන්න අයත් මේ ගොඩනැගීගෙන එන ජාතික බලවේග වලට දිගින් දිගටම පහර දීලා නැත්තරම නැති කරලා දාන්න උත්සාහ කරන්නේ. ඒකේ එක් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි අද ඥානසාර හාමුදුරුවෝ හිරගත වෙලා ඉන්නේ.